හිටියට ලෝකුස්ලානේ පළමු වටේ අවසන් තරගයේදී ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්ත අතර තරගයේ 22 වන දින පැවැත්වුණා. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩලු 8ක පහසු ජයක් ලබා ගත් අතර මේ සමගම පළමු වටේ තරඟ 3ම ජය ගනිමින් ඔවුන් පහසුවෙන් සුපිරි 12 වටේට පිවිසුණා. එසේ වෙතත් මිහිරි යෝන් දඟපන් යවන ක්‍රීඩක මහේෂ් තීක්ෂණ ආබාධයට ලක් වීම ශ්‍රී ලංකා කණ්ඩායමට මහත් පාඩුවක් වුණා. ඔහුට එහිදී යවී හැකිවේ එක් පන්දු වාරයක් පමණක් වන අතර එහිදී ඔහු විසින් කඩලු දෙකක් බිඳ දැමීමත් විශේෂත්වයක්. ඉන් පසු ජලිත් පන්දු නොයවා ඔහු ක්‍රීඩාගාරය වෙත ගමන් කළා. මේ අනුව මහේෂ් තීක්ෂණට 2020 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි වටයේ පළමු තරගය අහිමිය හැකි බව වාර්තා වෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු සුපිරි වටයේ තරගය 24 වන දින බංගලාදේශය සමග පැවැත්වෙනවා. මෙම තරගයට මහේෂ් තීක්ෂණ ක්‍රීඩා නොකරන අතර වෛද්‍ය වාර්තා සලකා බලමින් ඔහු පිළිබඳව ඉදිරි තීරණයක් ගැනීමට නියමිතයි. යම් හේකින් මහේෂ් තීක්ෂණට ලෝක කුසලානය අහිමි වුවහොත් ඒ වෙනුවට ලක්ෂාන් සැලකෙන් කණ්ඩායමට එක්වීමේ ඉඩකඩක් පවතින බව ක්‍රිකට් අභ්‍යන්තර වාර්තා සඳහන් කරනවා. වීඩියෝ එක හොඳ නම් අපේ හොට්කාමරිස් YouTube channel එකත් subscribe කරලා දකුණු පැත්තෙන් තියෙන bell icon එකත් click කරන්න කියලා ඔයගොල්ලන්ට ආරාධනා කර සිටිනවා.